අපි අද ඇවිල්ලින්නේ 1900 වසේ ඉතාම ධනකුවේරෙක් වෙච්ච චාර්ල්ස් හෙන්රි ද සොයිසා මහතාට අයත් උඩ බංගලාව නැමැති මේ බංගලාව තියෙන ස්ථානයට උඩ මේ පේන්නේ එක මෙහි ඉස්සර කියන්නේ දෙස් විදෙස් පුද්ගලයෝ ඇවිල්ලා මේ ගොඩක් ප්‍රිය සම්භාෂණ සාද පවත්ලා දිනවා කියන්නේ පිට රටින් ඇවිල්ලා ඉතින් අපි ඇත්තටම ගිහිල්ලා බලමු මේ කොහොමද තත්ත්වය කොහොමද මොනවද ඇතුලේ තියෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු ගහකන්ද වලව්ව එහෙමත් නැත්නම් උඩ බංගලාව 1800 කණම්වල අගභාගයේදී ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා විසින් ඉදිකරන ලද අතර ඒ පිහිටා ඇත්තේ කොඩිගහකන්ද වනාන්තරය තුල විශාල කන්දක් වටා අක්කර 18ක ඉඩමකයි. අපි දැන් ඇවිල්ලින්නේ මේ බංගලාවේ භෝජනාගාරයේ පිහිටලා තියෙන ස්ථානයට. මෙතන මේ භෝජනාගාරයේ තමයි අර මේ ඉස්සර අතීතයේ මේ රත්තරන් ආලේපිත හැඳි සහ මේ පිංගම් පාවිච්චි කරලා මේ ආහාර අනුභව කරලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ භෝජනාගාරයේ තත්ත්වය කියලා. යම් ස්වර්ණමය අවස්ථාවලදී ඉංග්‍රීසි ප්‍රභෝ සහ විදේශීය අමුත්තන් අතර ශ්‍රීමත් බාරෝන් ජයතිලක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩී.එස් සේනානායක, තෝමස් මුව සහ රොබර්ට් හෝටන් ඇතුළු ප්‍රසිද්ධ අමුත්තන් රාශියක් පැමිණ ඇත. ඉන්දියානු කවියා රවීන්ද්‍රනාත් තාගෝර සහ ජපානයේ ඔටුන්න හිමි අකිහිතෝ කුමරු යන අයද ඒ අතරවනවා. 1958 ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා විසින් රෝපණය කරන ලද අශෝක ගස තවමත් උද්‍යානය දක්නට තිබෙනවා. ඔබට පේන ඇති දැන් මේ තියෙන්නේ මුළුතැන්ගේ මේ මුළුතැන්ගේ කාමර සහ මේ සේවක මහත්තුරුන්ගේ කාමර තමයි මේ අපේ පිමේ දකින්නේ. දැන් මේ තියෙන්නේ තවත් කාමරය. චාල්ස් හෙන්රි ද සොයිසා 1836 මාර්තු 3 වනදා මොරටුවේදී උපත ලබනවා. ඔහු මුඩ්ලියාර් ජෙරෝනිස් ද සොයිසා දිසානායක සහ පැරන්චෙස්කා ද සොයිසා ළමාදැණියගේ එකම පුත්‍රයා විය. ආයුර්වේද වෛද්‍යවරයෙකු ජෙරෝනිස් ද සොයිසා මහතා ලංකාවේ වඩාත්ම සාර්ථක වෙළෙන්දකු අතර එම යුගයේ විශාලතම දේශීය වාණිජ ව්‍යවසාය ස්ථාපිත කළේය. අපි ඇවිල්ලින්නේ තම සුවිශේෂ ස්ථානයක. දැන් මේ බංගලාව පිහිටලා දින මේක ගේට්ටුව අවුරුදු 150ක් විතර පරණයි. මේක මේ ඒ කාලේ හදලා තින්නේ, ඒ කියන්නේ මේ හොඳ මේ විශේෂ මේ ලෝහ වර්ගයක් භාවිතා කරලා මේක, ඒ කියන්නේ ඉතාම අධික බරකින් යුක්තයි මේක.
චාල්ස් ඔහුගේ කාලයේ ප්‍රමුඛ පෙළේ ආයතනවල අධ්‍යාපනය ලැබුව අතර පසුව පවුලේ ව්‍යවසායට සම්බන්ධ විය. 1863 දී ඔහු චෙවාලියාර් ජුසී ද සිල්වා දේව ආදින්‍ය සහ වීරහැන්දෙගේ වීරබල ජයසූරිය පටබැදි ඈනා ප්‍රනාන්දුගේ දියණිය වූ කැතරින් සමග විවාහ විය. අපි ඇවිල්ලා දැන් අපි දැන් බංගලාව බල්ලාවා. දැන් බංගලාවේ මේ ඉදිරිපිටම තියෙන පිහිටලා තියෙන දැන් මේ 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 ස්වභාවික ගල් වලින් හැදුන පොකුරක්. ඇතර මේක මේ මේ බංගලාවේ මේ ඉතාම ආකර්ෂණයක් ගේනවා මේ ඉස්සරහ ඉදිරිපිට තියෙන හින්දා. මේකේ මං හිතන්නේ මේ ඉස්සර මේ ස්නානය සඳහා මේක පාවිච්චි කරලා ඇති. අපි දන්නේ නැහැ කොහොමද කියලා ඇත්ත තත්ත්වේ. දැන් මාළුත් ඉන්නවා මේකේ. දැනට අතහැර දමා ඇති බංගලාව චාල්ස් හෙන්රි ද සොයිසාගේ නිවාඩු නිකේතනය වුවත් එය දැන් ද සොයිසා පවුලට අයත් නොවේ. දානපති රුහාන් ද සොයිසා මහතා විසින් වෙනත් පාර්ශ්වයකට මුදල් මත සින්නක් කරව පවරා දී ඇත. මේ වන විට එය පෞද්ගලික දේපළකි. කොඩිගහ කන්ද නමට අනුව මෙහි පැමිණෙන ප්‍රභුවරුන්ගේ රටෙහි කුඩිය යොදා කොළඹ වරායට ළඟා වන නැව්වලට සංඥා කිරීමට භාවිතා කර බව ඉතිහාසයේ සඳහන් වනවා. වලව්වේ බොහෝමයක් අබලන් තත්ත්වයක පවතින නමුත් ඒ යථා තත්ත්වයට පත් කිරීමට සූදානමක් පවතින බවද මට දැනගන්නට ලැබුණා.